මාර්තු මාසේ දෙවෙනිදා අද එක්තරා විශේෂිත දවසක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී උඩරට මහා පාවාදීමේ ගිවිසුම අත්සන් කරපු දවස. ඒ වගේම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එතුමාගේ මොකද්ද සන්ධානයේ ගිවිසුම අත්සන් කරන දවසත් අද දවස ගැළපෙන දවස. ඒ අත්සන් කරන ගිවිසුම වලට පනවනු ලැබෙන පරිදි මධ්‍යම රාත්‍රියේ 12ට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිතව තිබෙන දවසත් අද දවස. ඒ අනුව අපට පුළුවන් වුණා මේ පෞද්ගලික අංශයේ කර්මාන්ත කරුවන් කැඳවලා ඒ අයට තියෙන මේ ස්ථානයේ තියෙන වැදගත්කම පෙන්වා දීලා මේ කර්මාන්ත පුරයට පණ දෙන තත්වයක් පරිවර්තනය කරන්න අපට පුළුවන් වුණා. දැන් මේ කර්මාන්ත ශාලාව පටන් ගන්න මහත්මයා නිව් යුනිවර්ස් ආයතනයේ අධිපතිතුමා එතුමා පොරොන්දු වුණා. මෙතනට එතුමාගේ මැෂින් 850කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙනල්ලා ස්ථානගත කරනවා තව මාසයක් දෙකක් ඇතුළත. එතකොට මේ ශාලාව ඇතුළේ පමණක් ළමයි 800කට රැකියාව ලැබෙනවා. මැෂින් 400ක් එතුමා අංග සම්පූර්ණව සවි කරන්න නියමිතව තිබෙනවා. මේ ශාලාව ඇතුළේ විතරක් ළමයි 400කට රැකියාව ලැබෙනවා. ඉතුරු ශාලාවලට දැන් අපි සාකච්ඡා කළ තිබෙනවා ස්ටයිල්ස් කැෂුවල් වෙයා පුද්ගලික සමාගම. තව සතියක් දෙකක් ඇතුළත ඒගොල්ලෝ මේ ස්ථානයේ ඒගොල්ලෝගේ යන්ත්‍ර සූත්‍ර හවි කරලා තවත් නිබඳුම ප්‍රමාණයකට ඒ ශාලාවල් ඇතුළත රැකියාව ලැබෙන්න නියමිතව තිබෙනවා. ඒ වගේම ඩිසයින් ස්ටුඩියෝ පුද්ගලික සමාගම කියන ආයතනය මාස දෙකක කාලයක් ඇතුළත මේ ස්ථානයේ ස්ථානගත වෙලා මේ ප්‍රදේශයේ තරුණ දූදරුවන්ට රැකියාව ලැබෙන මට්ටමට පරිවර්තනය කරන බවට අපිත් එක්ක එකඟ වෙලා තිබෙනවා. ඒ අනුව අවසාන වශයෙන් මේ ප්‍රදේශයේ ජීවත් වෙන සිංහල දෙමළ තරුණ දරුවන්ට මේ ස්ථානයේ රැකියා 2000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය වෙන ස්ථානයක් බවට පත් වෙන විශ්වාසය අපට තිබෙනවා. මම කියාගෙන ආවේ මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිතුමා ද අග්‍රාමාත්‍යතුමන් ඒ සාපරාධී යුද්ධය අවසන් කරලා දුන්නේ මේ ප්‍රදේශවලට නිදහසේ නැගිටින්න. කිසිම අන්තවාදයකට කිසිම ජාතිවාදයකට යට වෙන්නේ නැතුව සිංහල දෙමළ මුස්ලිම් අපි කාටත් සමගි සම්පන්නව මේ ප්‍රදේශවල ජීවත් වෙන්න වාතාවරණය හදන්න. නමුත් පහුගිය අවුරුදු හතර මාරෙදී අන්ත ජාතිවාදී කල්ලි ඒ ආණ්ඩුව ඇතුලේ ලැගලා හිටපු ඒගොල්ලෝ තමයි ඒ ආණ්ඩුව නැටෙව්වේ. ඒ අන්ත ජාතිවාදී කල්ලි තමයි රටේ යන දිශාව තීරණය කළේ. ඒ නටවපු අන්ත ජාතිවාදී කල්ලි විසින් මේ ප්‍රදේශවල ජනයා ඉතා අසරණ තත්ත්වයකට ඇදවට්ටනු දෙමු ලැබුවා. ජාතිවාදී පදනමින් කල්පනා කරලා ගම්බින් බෙදුවා. එක එක දිස්ත්‍රික්කවලට යා කරලා මේ අයට ලැබෙන්න තියෙන අයිතිවාසිකම් පවා අහිමි වෙන තත්ත්වයක් හැදුවා. මං ඉතාම සන්තෝෂයෙන් තරුණාංශලට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා රාජ්‍ය පරිපාලන ඇමතිගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාට මම ලිඛිතව ඉල්ලීම ඉදිරිපත් කළා. එතුමා මට පොරොන්දු නායක අනිවාර්යෙන් කරනවා කියලා. ඔය නාමල්පුර ආදී ගම්මාන එහෙට මෙහෙට බෙදලා තියෙන එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් බවට පත් කරලා ප්‍රාදේශීය සභාවකුත් ඒ ප්‍රාදේශීය ලේකම් බල කොට්ටාසයට ලබා දෙන්න අපි කටයුතු කරනවා. දැනටමත් ඒ සඳහා අවශ්‍ය පීවර ගනිමින් තිබෙනවා.